සුරම්මයිනේ විමුතිරත් වඩා සියසුම් ගානට. ඇයට මේ සිදුව දේ සිතා ගන්නටත් බැරි තරම්ේ. අරතරම් ලස්සනට කරගෙන මංගල්ලි මෙසේ හිටියැටීම නතර කරගන්නට කටයුතු යෙදුණේ කෙසේද? විමුතිර මේ තරම් දරුණු අසනීපයක් හදිස්සි හැදුණේ කෙසේද? සාලේ සැටිය මත ඇය වැටි උන්නේ මැරුණු ගානට. පැය තුනක් තිස්සේ ඇය මෙතනට වී ඇඬුවාය. අපි හිමීට මල්ලියෝ බේරගමු අම්මි. අම්ම දුක්ෙන්න එපා. මේ දයව සනසන්නට වෙර දරුවාය. හෙනියක් පාතුනා වගේ මොනාද මේ වුනේ මගේ කොල්ලට? ගෙදරින් යද්දි මට මහ බයක් ආවා. ඒ දේ එහෙමම වුණා. මල්ලිට එකපාර එහෙම වුණා නෙමෙයි අම්මි. එකපාර බුක් ෂොප් එකෙත් වැටිලා තියෙනවනේ. එහෙත් මේ ගහක් ගලක් වගේ වුණ කොල්ලට එහෙම වුණේ ඇයි? මේ දාට තේන සිතා ගන්නටවත් නැහැක. ඇහැට හවස දුරු විමුත්තගේ මූණ සිහිවේ. අනේ මං කොහොමද මේ දුක දරාගන්නේ? හෙට මනමාලයක් වෙලා පෝරුවේ ලස්සන්ට ඉන්නව බලන්න හිටියේ. අම්මා ආසුනාට දෙයියෝ එහෙම ඉන්නව බලන්න ආස නැහැ. මේ දා සිතින් කීවාය. තාත්තයි සක්විති මල්ලි ළඟ ඉන්නවනේ. මල්ලිට මොනවත් වෙන්නේ නැහැ. මොනවත් වෙන්නේ නැහැ. එහෙම සිතුවද මේ දාගේ සිතටද බයය? හුස්ම ගැනීමේ උපකරණ සවිකර තිබූ විමුත්තගේ මුහුණ බලද්දී හදවතට ඇති වූ කම්පනය තාමත් එහෙමමයි. මුළු මොරකඩ නිවස මලගයක් වැනිය. මේ තියෙන්නේ හිට මනමාලිය කැඳාගෙන ඉන්නට උන් නිවසේ. එහෙම ගෙදරට මෙහෙම දෙයක් උදා වේයයි කිසිවෙකු සිතන්නේ නැත. මේදා පාළු මිදුලට බැස තෝන්තු ආයමෙන් බලා වුණාය. සක්විති දිගටම ළඟ ඉන්නා බව මේදා දනී. අයියා මල්ලිට කොතරම් ආදරේදයි මේ දපවා හරියට දැනගත්තේ අදය. හිට මනාලි වලට පිටත් යාම සඳහා සරසා තිබු සුදු පැහැගත් කාරේ මල් වලින් සැරසී මිදුලේ තිබුණි. මේදාගෝ සෙහි මෙද සකසා තිබූ මල් අතකා බැලුවාය. පසු ඒ සිට වාහනේ වීදුරුවතෙක් ඇද තිබූ සැටින් පටිද අල්ලා බැලුවාය. ඒ සමගම ඇයට මහ පුදුමාකාර කුරුළු සතුටක් දැන්නේ. උඹේ මේ කාර් එකේ නැගලා කොල්ලගේ ජීවිතෙත් අරගෙනම යන්න හිටියේ. මොන කරදර ආවත් ඒක දැන් වෙන්නේ නැහැ. මේදා සිතුවාය. ඒ සමගම ඇයට සීවී විමුති අසනීපව පොත කියන්නට පාක් රෝඩ්ඩේ මංජිලාගේ නිවසට යද්දී හැඳ වුණ අසංවර ඇඳුමය. එහේ ඇඳගෙන අය නටමින් වුණ අසංවර විදියට කණිකාවක්වත් හිට තමන් මනමාලියෙක් වෙන බව දන්නවා නම් එයා වගේ ඉන්නේ නැහැ. මනමාලියක් වීම කවර මට්ටමේ යුවතියකගේ වූ ජීවිතයේ සුන්දරම මොහොතේ. මංජුලා අරමුණේ තව හෝරාවකින් දෙකකින් පොහොරුවට ගොඩවන්නට තිබීදී අල්ලා මිදුලට ආවේ ඒ මොහොතේ. බඩවල් දෙකක් එක ලෙස ඔසවාගෙන වුන් මේ ගැහණු තිදෙනාම මේ මොහොතේ හිතන්නේ විමුත්තගේ ජීවිතය ගැන. මේ දනෝනා අල්ලා හදාගෙන ආතේ ඒක ඇහි මේදාට දුන්නාය. කන්න බොන්නවත් හිතෙන්නේ නැහැ අල්ලාකි. එහෙම කියලා බෑනේ මේ දනෝනා. දරුවෙකුත් අපේ බඩවල් වල ඉන්නවනේ. මේදාට හීලිනි. දිනදී ඇත්තේ ලබන මාසේ මුලේ. දරුවා බිහිවෙන්නේ මේ කරදර මැද්දේ. අල්ලා මේදා දෙස මොහොතක් බලා වුණාය. මේදා නෝනා අල්ලාකේ මේක කරදරයක්ම නෙමෙයි මේදා නෝනා. පුංචි මහත්තයර මොනවත් වෙන්නේ නැහැ. මාත් එහෙම හිතන්නේ නැහැ අල්ලාකේ. මන්නම් කියන්නේම මේක කලේ දෙයියෝ. පුංචි මහත්තයව අර කෙල්ලට මිසක් වෙන බැල්ලිට අයිති වෙන්න දෙන්නේ නැහැ මේදා නෝනා. ඒක මාත් දන්නවා අල්ලාකේ. කෙල්ල මෙහෙ කොහේ හරි තාම ඇති. ඔව් දන්නවනම් දුවගෙන එයි. කෙල්ල නේන එක හොඳයි. මේ ප්‍රශ්න විසඳේ කාලෙකදී. ඒක ඉන්න තැනක හිටපුවාවේ. ඔව් ආවොත් කෙල්ල මරයි. කෝ මේද ඇසේ ගිතුල දෙස බලාය. තාම සැටියට ලයින්නේ. එයාවත් පිච්චෙනවා ඇති. ඒත් හිතන්නේ මගුල ගැනමයි. අදත් එයා කෙල්ලටම දුක් දුන්නනේ. එයා බල දෙනවා. අත වැඩිම ගිදර විඳින්නේ අම්මනේ. අරකලෝ පුංචි මහත්තයව බලන්න ඇවිත් මොනා කළාද දන්නේ. තාත්තා මගුල ගන්නෑ. ඒක මට විශ්වාසයි. සමහරට මෙහෙමම මේ මගුල කැඩිලෑයි. එහෙම වෙනව නම් පුංචි මහත්තය අසනීපුණේකින් වරදක් නෑ. කෙල්ල වෙච්ච බාරවල හැටියට පුංචි මහත්තයට මොනවත් වෙන්නේ නෑ. ඒකිත් මහ පුදුම කෙල්ලෙක්නේ. ඒ ආදරේ හැටි මේ දනෝනා.
ගෑනු ආදරේ නිසා කාලි අම්ම කෙනෙක් වෙනවනේ. මේදා යලිත් සැරසූ මංගල වාහනේ දෙස බැලුවාය. මේක නැගලා මල්ලිත් අරගිත් එක ගියා නම් කොහොමත් එහෙම වෙන්නේ නැහනේ. පුංචි මහත්තයා රට යන්න නිගේ. දෙයන්ගේ පිටින් ඔය අසනීපේ එයාපෝට් එකක් දියාවේ. එහෙදි ආවනම් දනේ මයි කතා වුණෙත් ඒකයි. මේවල මොකක් හරි බලකතු දෙයකුත් තියෙනවා මේ දනෝනා. මංජුලාත් ඇගේ දෙමාපියුණුන් රැගත් කාර්ය මොරකොඩ නිවසට ඇතුළුවේ ඒ මොහොතේදී මේදාගේ හිත ගැස්සින. හොස්පිල් එකට ගිහිල්ලා වැඩේ කරවගන්න බැරිලා මෙතනට එනවා ඇති. මේදා කී තරහයිනි. මේදනෝන ඕවලට කතා කරන්න යන්න එපා. නෑ ලක්කි. මුලින්මාවේ මංජුලාය. ඇය නටමින් උන් නැදුම දැන් මාරු කරගෙන ඇත. ඇඳන් හිටපු එකින්ම ආවනම් හරි. මේදා සිතුවාය. මේදාකෙන් මංජුලාගේ දෙනෙත් ගැටුනේ මිදුලේ දීමේ. මේදා සිනාවක් වූයේ නැත. මං වගේ කෙල්ලෙක් මේ ගෙදර ලේලි වෙනවට මේකි ආසම නෑ. අර වගේ මෝඩු හොන්තුවාව කාවෝ මේකිට ලේසිනි. දේපොල ටික ගන්න. මංජුලා එසේ සිතුවේ හැම ගෑනීම සිතන්නේ එකම ලෙසයයි සිතාගෙන. මංජුලා එතනින් ගෙතුල්ට ගියේ කතාවක් නොකරය. මේදාගේ දෙමෝපියන් සමගව සිනාසුණී නැත. ඔහුගේ මුහුණවල ඇත්තේ බරපතල පරාජයක ලකුණුය. බඩ පපුව පත් වෙලා වගේ යන්නේ. මහම්මන්නේගේ මුණ නිකම් මෙහෙම. අන්නා කිව්වේ රහසින් මිනි. මේදා තික සුසුමක් හෙළුවාය. අපියන් ඇතුළට. මෙහාය මොන නාඩගමකටද දන්නෑනේ. පුළුවන් නම් සිහි නැතිලා ඉන්න කොල්ලගේ අතේ තීන්ත ගාලා කසාද සහතිකට ඇඟිලි සරපුණු හරි තියාගනි. ඔව් හැබැයි ආදරේට නෙමෙයි. අනේ මේ පට්ට බැල්ලිගේ ආදරේ. මං දන්නවනේ මේකගේ හැටි. මේදා සාලේට ඇතුල් වෙද්දි මංජුලා සුරම්යා ළඟ ඉඳගෙන පුදුමාකාර රංගනයක නියැලෙමින් උන්නාය. ආදරේට කැක්කුමට එන කඳුළු මොනවාදයි මේදා දනි. තමන් ආදරය කරන මිනිහට කුමක් හෝ සිදුවීට කෑණිය කැවිලෙන්නේ කොහොමදයි මේදා හොඳින් දැන උන්නාය. විමුතියයට එහෙම අසනීපයක් හැදෙන්නේ විදියක් නැහැ ඇන්ටි. කාටවත් බෑ. මේක වෙන දෙයක්. මේ කසාදේ නවත්තන්න කවුරු හරි කරපු දෙයක්. එයා හොඳට හිටියනේ. මෙහෙම වෙනවද? තරුණ වයසනේ. මංජුලා සුරම්මට කිව්වේ අඬමිනි. මටත් මේ මොනවත් හිතාගන්න බෑ දරුවෝ. මොනවත් බෑ. මගේ කොල්ලට මොන පවක් පළ දුන්නද? සුරම්ය ඇඬුවාය. අම්මා නම් අඬන හැටි දකිද්දි මේදාට දුක සිතුණි. මොන වුණත් තම දරුවෙක් වෙනින් අම්මා කෙනෙකුගේ නිතින් ගලන්නේ පිරිසිදු කඳුලේ. විමුක්තිය හැදූ දුක දන්නේ මේ අම්මාය. සුරම්යා මේක තේරුමක් නැති වැඩක්. පුතාව ඉන්ටෙන්සිව් දාගෙන මොනවද මේ කරන්නේ? ෆේන්ට් එකක් වුණාම ඉක්මනට සිය අරගෙන ට්‍රීට්මන්ට් කරන්න ඕන. සිය ගන්නෙන් නැතුව ඔක්සිජන් දෙන්නේ මොකටද? සැම්සන් කිව්වේ අසුන් ගන්නේවත් නැතුව. පුතාගේ තාත්තේ බරපතලයි කියලානේ කියන්නේ. දරුවගේ ජීවිතය ගැනත් හිතන්න ඕනනේ සෑම්. අපිත් හිතන්නේ කොල්ලගේ ජීවිතය ගැන තමයි අක්කේ. ඒත් මොරගොඩ අයියා පුතාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවත් දෙන්නේ නෑනේ. සෑම් දන්න හොඳ ඩොක්ටර් කෙනෙක්. මේ සල්ලි ගන්න ඩොක්ටර් කෙනෙක් බොරු කරන්නේ. මේ දාගේ පපෝ සීතල වෙයි කියන ගියේ. මංජුලාලා හදන්නේ විමුක්තිය කෙසේ හෝ හෙට වෙඩින් එකට ගෙන්නව ගන්නට. මෙහෙම තිබ්බොත් තමයි අයියාගේ ජීවිතය අනතුරේ වෙන්නේ ඇන්ටි. ෆේන්ට් වුණාම සීය ගන්න නැතුව ට්‍රීට්මන්ට් කරනවද? මොනාද ඒ කරලා තියෙන්නේ? මූණට බට ගහලා? අයියට එක්ක ගැස්ට්‍රයිටිස් වගේ අමාරුවක් ඇති. නොකා ඉන්නේ ඇති. නැත්තම් මහන්සිය. අම්මා මංජුලා දෙස බලා වුණේ ඇයි කියන දේවල් ඇත්තයි පිළිගන්නා ලෙසනි. සෑම් කියන ඩොක්ටර් කවුද? එයා යක්කේ මේ ලන්ඩන් ක්වොලිෆයිඩ් ඩොක්ටර් කෙනෙක්. මං කතා කරපු ගමන් කිව්වා අයියෝ ස්ට්‍රෙස් ඇති පොඩි ට්‍රීට්මන්ට් එකක් කරලා දැම්මම ඇති කියලා. ඕනනම් වෙඩින් එකෙන් පස්සේ ටිකක් රෙස් කරන්න දෙන්න කියලා. අයියයි ලොකු පුතේ සෑම් කියන කතාව පිළිගන්නෙම නෑ. හරිම තදයි. විමුක්ති අයිති එයාට විතරක් නෙමේ. දැන් විමුක්ති අපෙත් පුතා. මංජුලාගේ මව කිව්වේ අඬමිනි. මේදාගේ පපුව හිරවෙන්නට මෙන් ගියේ. මේ මොහොතේ කතා කළද වැරදිය. නොකරත් බැරිය. සල්ලි බල්ලට කියාවේ වෙඩින් එක කැන්සල් කරන එක මහදයක් නෙමේ.
ඒත් මේක දෙන්නගම ජීවිතවලට එච්චර හොඳ නෑ. පෝරුවේ නැකන් නවත්තන එක දෙන්නටම හොඳ නෑ. වස් වදිනවා. දැන් ඒ ඩොක්ටර්ව ගෙන්නන්න පුළුවන්ද? සුරම් මැස්සේ සැටියෙන් නැගිටිමිනි. ඔව් දැන් පුළුවන්. ඕක මොකද්ද? පැයෙන් අවලෝකිටෙයි. අක්කල මේ නිකන් පිච්චෙනවා. සුරම්යා බිම් බලාගෙන කල්පනා කරන්නට වූවායි. අම්මේ මේ දා ඉදිරියට ආවේ බඩත් ඔසවාගෙන. මංජුලා දිග සුසුමක් ගත්තාය. පුතේ මල්ලියෝ බලන්නේ හොඳම ස්නායු ඩොක්ටර් කෙනෙක්. මල්ලිට මෙහෙම අරව මෙහෙම කරලා ඒ කොල්ලගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපට ඉන්නේ එච්චරයි. මේ දා කිව්වේ කඳුළු සලමිනි. ඔහා පුදුම දේවල් කියන්නේ. විමුක්ති කියන්නේ මගේ හස්බන්ඩ්. එයාගේ ජීවිතය ගැන මට එකක්කුම. මම මගේ හස්බන්ඩ් ගැන බලා ගන්නම්. එයාව මට සනීප කරගන්න ඕන. මංජුලා කිව්වේ හැපින් එක ලෙසනි. ඇයි වෙවුළු ආයේ? මොනවා හරි කරලා මෝ නැගිටවන්නේ යද්දි මේ බැල්ලි එනවා ඒකට හරස් කපන්න. මං උඹ ගැන බලා ගන්නම්. මංජුලා වියරුවෙන් සිතුවාය. අපට අපේ දරුවගේ ජීවිතේ බේර ගන්න දෙන්න. මගේ කෙල්ලට නියාගෙන කැක්කුම. මේ දාගේ ඇස් කැපීගෙන මින් කඳුළු වැටිනි. ඇයට වචනයක්වත් කතා කරගන්න නොලැබිනි. ඇයට වැඩියෙන්ම දුක මංජුලාත් ඇගේ මවත් මෙසේ කියද්දි තම නැන්දම්මා බලා සිටීමේ. අපිටත් කොහොම හරි ඕන මල්ලිගේ ජීවිතේ බේරගන්නනි. සුරම්යා කීවාය. මේදා යටිතුල සපාගෙන ගන්න කඳුළු වලට ගලා යන්නට දුන්නාය. ඇයි තාත්තරයි සක්විතිටයි මල්ලි ගැන කැක්කුමක් නැද්ද? ආම්මි මට නැද්ද? හරි අම්මා කැමති දෙයක් කරන්න. අපේ එකා ඉන්නේ ජීවිතයයි මරණය අතර සටනක කියන එක අම්මා අමතක කරන්න එපා. සක්විති අම්මා බය වෙන නිසා කිව්වේ නෑ. අපි හිතනට වඩා යාගේ මොලේට හානි වෙලා. සීයාවත් එයාට මේ මගුල් වලට යන්න බෑ. හෙට මගුල වෙනුවට මල්ලිගේ කියන්නට ගියේදී ගිලගෙන මේඳ එතනින් කාමරයට ආවාය. සුරම්යා ඉන්නේ තීරණයක් ගත නොහැකිවය. මම මහත්තයාට කතා කරලා බලන්නම්. අච්චර කියලාත් මේ අම්මා තමාගේ කතාව නෑසෝ බව දැන් මේඳා දනි. මං පිට ගෑනිනි බලමුකෝ. ඇය තමයි ඇඟලුමෙන්ම තිත මුහුණ පිසදාගෙන ඇඳ මත ඉඳගත්තාය. සුරම්යා ගත්තේ මොරගඩ මහතාටේ. මහත්තයා මං. මංජුලා තම්මාව දෙස බැලුවේ කපටි දැසෙනි. මේ මොරගඩ ගෙදර උන් අල්ල නටවන්න පුළුවන්. පිටින් ආපු ගෑනු තම අමාරු. මංජුලාගේ මව සිතුවාය. ඇයි නෝනා පුතාට කොහොමද? මායි ලොකු පුතයි ළඟ ඉන්නවා. ඩොක්ටර් දැනුත් කතා කළා. උදේට බලමු. නෝනලා නිදාගන්න. මේ සෑම්ල ඇවිල්ලා ඉන්නේ. සුරම්යා කිව්වේ තරමක බියෙනි. දැන් යාළ ඔය මොකට එනවද? මං යාළට කියන්න ඕන දේ කිව්වා. අපට තනි තියෙන්න ගන්න බෑ මහත්තයා. සුරම්යා මගේ කොල්ලෝ ගැන මං තීරණ ගන්නම්. උන් ගන්න ගෑනුන්ගේ අම්මල තාත්තල මට වැඩක් නෑ. දරුවගේ මලකඳ පෝරෝඩින් තියන්න තෝන. මොරගොඩ මහතා කීවේ උගලමනි. මොහොතකට කලින් මේදා කීවේ මේ කතාවය. අපි මේ කියන ඩොක්ටර්ට පෙන්නුවොත් පෙන්නන්න කියන ඕගේ. සුරම්යා මගින් කුණාර පහන්න එපා. අම්මෝගේ තාත්තා. මං ඒක ගැන බලා ගන්නම්. තාමෝගේ භාරකාරයා මම. මම මගේ ලොරි 150ම විකුණලා මේකව පිටරට එකකින් හරි මේකව සනීප කරනවා. මුණ්ඩ ගෑනු නැති වුණාට කමක් නෑ. මං ගේනම් මුණ්ඩ ඕන තරම් ගෑනු. මට මගේ කොල්ලව නිදාසේ සනීප කරගන්න දෙන්න සුරම්යා. මම මෙච්චර දවසක් ඔය මගුල කරගන්න දුන්නනේ. සෑම්ලට කියන්න මගුල කැන්සල්. ඒක එහෙමම තමයි. එසේ ගියා මොරකොඩ මහතා දුරකතනේ වැසුවේ. සුරම්යා දිග සුසුමක් කියලා දුරකතනේ තැබුවාය. අම්මා තාත්තගෙන් හොඳ දෙයක් අහගන්නට ඇති බව මෙහෙදා දනි. මංජුලා තගේ මවත් පියාත් සුරම්යා දෙස බලා උනේ සැකේනි. අංකල් කියන්නේ ඇත්ත. අපි ටිකක් ඉවසමු පුතේ. සුරම්යා මංජුලා දෙසට හැරි කීවාය. ඇගේ මුළු බඩ පපුවම දවාගෙන ගියේ. ඇයි එතකොට හෙට? ඔව් මගුල කිරෙන්නේ නැහැ. අයියට බරපතලයි නෙදුවේ. මංජුලා නිවසින් පිටවේ වේගේනි. මොරගොඩ නිවසින් පිටවෙද්දී ඇය ඔයෙලන්නට ගියේ. මේ දා හැමම ඇඳට බර වූ අය. ඇගේ දෙනෙත් වලින් රහසෙමින් කඳුළු ගලා යන්නට විය.
මහගෙදර ගෙවෙන අද රාත්‍රී මොකද්දෝ තනිකමක් නොවේනම් බියක් ඇයට දැනෙමින් තිබුණි. මම මගේ දරුවා නාමයෙන් වාෂණංගේ ඔබට දිවුරලා කියනවා. මං ඔබට මේ කොල්ලව අයිති කරගන්න ලොකු දෙයක් කරනවා. මේ දා සිටි අඬමිනි